ය පහනය ප තිත සන්න්න ේදනය කරන උතුම් දායකත්ව සධර්ම දේශනාව මේල්ලෙස් සින් ආරම්භ කරන්නට මේ සූතනම. සදම දේශනා වදිනේ පටිකත කළ ලබන්නේ බෞතිය මාතචාලයේ ගම් පාශවාකාව පවත්පකන යන ගම්පහ නාරංවල ගුණරතන සම්බෝධි සදහම් සවන පරිස්්‍රේ සිටයි. උතුම් ූ සදධර්ම දේශනා පවත්වන්නට අපකිරේ මහත් අනු කම්පාවෙන්. මේ දම් සවාමන්ඩ පේට පඩම කොටපදාල. දවිල පිටිය බරවාාවිල ශ්‍රිය ිවාරාම විහාරාධ හිපති රාජකිය පණ්ඩිත ශස්ත්‍රයේදී පචපාද හෙන්ඩුුවබේ ධම්ම දීප ගෞරවනය ස්වාමීන් පහන්සේ අභිසිියලු දෙනාමෙක්ව සාධනාත පවත්වා පිළි ගනිමු. සාධෝසාසා පන්සල්වත්ත කොටු කොට පදංචි කළන්සූරිය පෙේරයා මහමේ ඇතුළ පවලේ පිනන්නත් පිරිසයුතු ූදර්ම දේශනාව මෙල්ලෙසසි මරු ලකයටටම සංන්නවේදනය කරන්නට පිබට දයිකත්වේෙන කටයුතු කරන්න. නම් අපිරරි හත් අනුකම්පාාවෙන් මෙතැන් සිට සධර්ම දේශනා පවත්පන්නට ෞරමනය ස්වාමිට් වහන්සේට අරාධනා කර සිටනවා. අබසරයි ස්වාමිට් වහන්ස සාධූසාධූ ස සමන්තාචක්කවාලේසු අත්ත්‍රාගච්චන්තුදේවතා. සදන්දම්මන් මනිරාජස්ස සුනංතෝ සගගමොක්කදන් දම්මස සවන කාලෝ අයං බදන්තා දම්මස සවන කාලෝ අයංභදන්තා දම්මස් සවන කාලෝ අයං භදන්තා නමුතස්ස භගෙවතු අරහතුෝ සම්මා සම්බුදුදස්ස නමුතස්සෙ භගෙවෙතු අරෙහතු සම්මා සම්බුදදුන්දස්සෙ නමුතස්සෙ භගෙවෙතු අරහතු සම්මා සම්බුදන්දස්සෙ කේනබෝගේ බුන්ජයිය දවීහිකම්මං පයෝජයේ චතුතංච නිධාපෙිය ආපදාසු භවිස්සතිති. අතිගෞරුවනීය නායක ස්වාමින්ද්‍ර වරප්‍රමුඛ මහා සංගරත්නයෙන් අවසරයි අද බෞද්ධ්‍යාරූපවාහිනය ඔස්සේ ධර්මස්්‍රවනා බිලාශීව සිටින පින්වත් සිල් මාතාවන් වහන්ස එවගේම අද මේ බෞද්ධ්‍යරූපවාහිනයේ ගම් පහක්ෂාකාවේ මෙ මැදිරියට සදහම් අන්ඩපේට රැස්ව ධර්මශ්‍රවනා බිලාශීව සිටින බෝසත් පින්වතුනි එවගේම නිවසේ සිට ධර්මස්ශ්‍රවනය කරන පින්වත් මවපියවරුනි ආදරණය වූසත් දදරුවනි. පින්වත් ඔබ හැම දෙනාගම ජීවිතවල ජීවිත අවබෝධිය පිණිසත්, සංසාරයේ ධර්ම අවබෝධය පිණසත් බෞද්ධයා රූපවාහිනියෙන් මෙම පෑටනියමිත ධර්මදේශනාවශ්‍රවණය කරන්නටඇයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අද පින්වත් ඔබ හැම දෙනාටම මේ ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව ලබල දෙන්නේ මේ පින්ක මේ ප්‍රධාන ධර්මදායකත්වය දරන කොටුගොඩ පන්සල්වත්ත ලිපිනෙහි පදිංචි පින්වත් කලන්සූරිය පෙරේරා මාතාව ඇතුළු පවුලේ දූදරුවන් දරු මුණුපුුරන් ඇතුළු පිරිස. නෑ අයගේ ධර්මදායකත්වෙන් මුළු ලෝකෙම ඉන්න බනාහන්ඩ කැමති බුද්ධිමත් ප්‍රඥාවන්ත ශ්‍රද්ධාවන්ත පින්වත් හැමදිනනාගෙම ජීවිතවලට මෙම පැේදිත් ධර්මය දායාද වෙනවා. මේ වර්ෂයේ ආරම්භකම කාලය තුළ ඔබට මෙලෙස ධර්ම දේශනා කරන්නට ලැබීම පිළිබඳ මා සතුට වෙනවා. පවත්න අලුත් වසරක්කඋදා වෙලා තියෙන්නේ. අපි මේ තවම මුල් කාලයෙන්නේ. මේ ධර්ම දේශනාව එනිසාම මුළ ලෝකෙම ඉන්න බනාහන පින්වතුන්ට වැදගත්වෙන විදිහට දේශනා කරන්න මම හිතුවා මේ කාලයටත් ගැලපෙන්න. මේ ධර්මය දේශනාවෙන්නේ අද මැදිරට රැස් වෙලා බනාහන පින්ංවතුන්ට විතරක් නෙමි. ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යත පිරිසක් බෞද්ධයා රුපෝහිනෙන් මේ ධර්ම දේශනාව හනවා නරමනවා ඒ හැම්මටම පලදායක ලෙස අපි අද දවසි ධර්ම දේශනාව දේශනා කරන්නේ මේ උදාවිච්ච නවවර්ෂය අපිට කොහොම වෙයිද ඒගන ඔබට අදහසක් තියෙනවාද මේ අවුරුද්ධ උදාව එද්දිම ඔබ සමහර විට මේ අවුරුද්ධ මට සුබත ඒ අවරුද්ධමට අසුබද කියලා බැලුවද දන්නේ. සමහර විට මේ බනාහගෙන ඉන්න අය ඔබ ඒ පිළිබඳවත් පොඩි අවධානයක් තිෙන්න්න ඇති මොකද රූපහිනි නාලිකාවලින් ගුවන් විදිලි නාලිකාවලින් පත්තරවලින් අපට පලාපල කියනවා අනාවයකි කියනවා ජෝතිශේට අනුවතහරකා විද්‍යාවට අනුව ඒළඟට අපේ හස්තරේකාවලට අනුව අපේ නාඩිවාක්්‍යවලට අනුව ්‍රෂ්ණ ූර්තිි පද්ධතිට අනුව යඒක විදිහයට අනාවකි කියන පලාපල කියෙන ඉන්න ඒ සමර සමහර පලාපල ඇහු හම බයත් හිතෙනවා ලෝක එහෙම අනාවකි කියලා හරි ගියායත් ඉන්නවා දැන් ඔය බල්ගේරියානු ජාතික කාන්තාවක් හිටියා දැඟඇමී ගිල්ල ඇස් දෙකම පේ නැති අන්ද කාන්තාවක් බාබා වැන්ගා කියලා ඇය දෙදහස් පනස් පහයිතර වෙනකම් අනාාවකි කියලා තියනෝ. ඒ කියල තියෙන අනාවකි පහුගිය කාලේ බොහෝමයක් ඉෂ්ටවෙලා තියනෝ. දෙදහස් විස්සෙදි මිනිස්සු මිලියනයක් මිය යනෝ කියලා කියල තිබ්බා ඇය විසින්. මිලියනෙ එකයි දශුම තුනකට වැඩේදහස් විස්සේ කොරෝණ වසංගතෙන් මිය ගියා. ඉතින් මේ අවරුද්ධ ගැත් එහෙම අනාවකි කියලා තියෙනවා. ඒවත් අහපුහාම සමහරයට ජීවිතය ගැ බයත් හිදෙනවා. පින්වත්න ජෝතිීර්වේදයොත් එහෙම අනාවකි කියනම්. සමහර ඒවා හරි යනවා සමහරයා වරදිනවා. මේ අවුරුද්ධ ගැන ඔය කියාපු කියන්න අනාවකිවලට අනුව අපිට කොහොම වෙයිද. ඔබට සුබද අසුබද පින්වත්න මේ ධර්ම දේශනාාව අහන ලෝකෙ පුරාම ඉන්න පින්වත් ඔබට අපි අද යෝජනා කරනවා. එක් කවුරුවත් කියන අනාවකි විශ්වාස කරන්නේ නැතුව. ඔබටම මේ අවුරුද්ධ සුබද නැද්ද කියලා බලාගන්න පුළුවන් විදිහක්තේ නො. ඒකමං අදඔබට කියලා දෙනවා. එයින්දා හරි උනන්දුවෙන් වමනාවෙන් මේ බනහන්න. දැන්, මනිස්සු තමන්ගේ උපන් ලක්නයට අනුව පලාපල කියනවා. එව විශ්වාස කරනා ඇත් ඉන්නවා. ලෝකෙ මිනිස්සු ඉන්නවා බිලියන හතයි දශුම හයක්. ඒ කියන්නේ කෝටි හද්දා හයසීයක් ට වැඩියත් ඉන්නවා. කෝටි හද්දා සයසයක්ක් මිනිස්සු ඉටියාට ලග්න තියෙන්නේ කියද පෙන්වත්න්නේ ලගනතියන දො හයි. එ කෝටි හද්දා සැසය දොලහෙන් බෙදුපුහම එක ලක්්නෙකට කොච්චර පිරිසක් ඉන්නවද කියලා. තේරෙනවානේද. එසකට ඔය කොටෝම එක පාර අනාවකයක් කියන්න පුළුවන්ද. දැන් උදේම කියනවා මීන ලක්්නෙෙන් උපන් අයට මේ අද දවස සූබයි. අද දවස මේස ලක්්නෙෙන් උපන්නයට අසුබයි. එතකොට කෝටි කීයකට එහෙම එකපාර අනව කියයක් කිය ලද. එහෙම කියන්න බෑපෙන් වන්නේ. අපිට සුභ වෙනවද. අපිට අසුභ වෙනවද කියලා. කියන්න වෙන්නේ පෙන්වත්නී අපේ ක්‍රියාවත්ත එක් කලා. හොඳ විශ්ලේෂණයක් කරලා තම එහෙම කියන්න වෙන්නේ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ජෝතිසේ ගැන්න මගේ පෞද්ගලි කාමනාපයක් නෑ. ඒකත් පෙරදිගතිබිච්චීතා විශිෂ්ට විද්‍යාවක් හැබැයි ඊට අනුවම මට සුභ වෙනවා මට අසුභ වෙනවා කියලා පැත්තකට වෙන්නේ නැතුව. අපි මේ නව වසර සුභ කරගන්නේ කොහොමද කියල බලමුද. ඉස්සර වෙලාම සර අධ්‍යාපනයක් හරි තියෙන කෙනෙක් දන්නවා දෙයක් පිළිබඳ පූර්ුව නිගමනයකට එන්න කලින් සැලකිලිමත් වෙන්න ඕනේ දෙවල් තියෙනවා. අපි උදාහන්නයක් ගමු. තැන් පෙන්වදදි පොඩි කඩයක් පටන්ගන්න කවුරුහරරි පොඩි ව්‍යාපාරයක් පොඩි සරල දෙයක්. පලතුරු බීම හදලා විකුණනෝකේමුකෝ. දැම්මි පලතුරු බීම කඩයක් පටන්ගත්ත කෙනා මේ ව්‍යාපාරය පටන්ගත්ත ගමම්ම තමන්ග කේන්දරේ බලනවා. ඒතුර ජෝතිරවේදක් කියෙන ඔයාට මේක හරියන්නේ. ඔය ව්‍යාපාරය අසාර්ථක වෙනවා. එම කියන්න පුළුවන්න. ඔය ව්‍යාපාරය සාර්ථක වෙනවද නැද්ද කියලා කියන්න වෙන්නේ කේන්දරයට අනුව නෙමේ. දෙන්න මේවා කෙන සෙලිකලිමත්තෙන් ඕනේ මොනවද විකුණන්නේ. කොහෙද විකුණන්නේ. මොන කාලෙකද විකුණන්නේ කාටද විකුණන්නේ. ැ හොඳුවට වහින කාලෙක මෙයා පටන්ගන්නවා. සිසිල්බීම විකුණන්ඩ. ද සාර්ථක වෙනවද. නෑ වෙස්ස කාලෙට මි නිසුබීම බොන්නේ නෑ. ඊළඟට මෙයා හරිම ජනා කීරණ තුමං හන්දිියක මේක පටන්ගන්නවා. කවුරුවත් වාහනයක් නවත්තනව දෙතන නෑ. ඒ ඒක පටන්ගත තැන හරිනේ. කොහෙ අරි නිස්කලංග ගස් කොලන් තියෙන මිනිස්සුන්ට නිදහසේ වාහනයක් නවත් අන්න පුළුවන් තැනක පටන්ගත් තනම් සාර්ථක වෙන්න තිබ්බා. දැක පටන්ගන්න කාලෙ පටන්ගන්න තැන මොනවදයා විකුණන්නේ කාටද විකුණන්නේ මේ උක්කුම බලපානවා ඒ ව්‍යාපාරය සාර්ථකයිද නැද්ද කියල කියන්න. ඉතින් පෙන්වත්න්නේ මේ නවවර්ෂයක්. සාර්ථකද නැද්ද කියලා කියන්න අපි ගොඩක් දෙවල් සැලකිලිමටවෙන්න්න ඕනේ ඉස්සර වෙලාම බලන්න ඕනේ මේ හරි අමාරු කාලයක්. මේ ධර්ම දේශනාව අහගෙනන්න හැමෝම මේකතේරුන්ගන්න පින්වත්න්නේ අපේ ජීවිතවල අපිට අත්දකින්න ලැබිච්ච නරකම අවුරුද්දක් තමයි දෙදා ශවිශ්ස කියලා කාට අහර හිතන්න පුළුවන් පෞගිය අවුරුද්ද හරි කරදර වුණා අපේ ජීවිත අවුරුදු ගානකින් ආපස්සට ගියා වගේ. ගෝඩනාගා ගත්තො හුගක් දෙවල් අපිට නැති වෙලා ගිය. කරදරවුණ නැතිබෙරිකම් වැඩි වුුණ මිනිස්සුන්ට හරි අමාරු අවුරුද්දක් වුණ. මම ඔබට කියනවා. දෙදහස් විස්සටත් වඩා දෙදහස් විසිේ අවුරුද්ද අමාරු අවුරුද්දක් වෙනෝ. ඒක මුළු ලෝකෙටම දැන් දැනි ලතියෙන්නේ. දහස් විස්සේ පටන්ගත්ත කඩාගෙන වැටීම ලෝකෙ හැම්ම සේස්ත්‍රේකම තවමත් ඒ විදිහට මිස්සරහට යනවා වෙනද මේ ධර්ම දේශනාවලට පවා හතලිස් දෙනෙකුට සහභාග වෙන්න පුළුවන්කම තිබ්බා දෙන් පාලොස් දෙනෙකුට විතරයි මැදිරිට ඇවිල බණහන්න අවසර තියෙන්නේ එතැන ඉඳලම්ම හැමදේම කඩන්වැටිලා ඉස්සර ධර්ම දේශනා කරන සාමීන් වහන්සේට දවසට ධර්මදේශනා දෙක්ක තුනකට වඩින්ඩ වෙනවා. දැන් බණ කියන්ඩවත් අපිට තවම පරිසරය හැදිලා නෑ. එතන ඉඳලා හැම දේම ලෝකෙ කඩාගෙන වැටිලා. ඒ අත් එක්ක සිද්ධ වෙන ලොකුමදේ තමයි ලෝක මිනිස්සුන්ගේ ආර්ථිකය කඩක් වැටන එක. දැනටඒ එක වෙලා තියෙන්නේ. යුරෝපයේ හුඟක් රටවල් කඩාගෙන වැටිලා. එංගලන්තය විතරක් මු රක්ෂතයි කියල කියනවා එංගලන්තයම කියනවා ඒ ගොල්ලෝ හෙම සු රක්ෂිතව ඉන්නේ ඒ ගොල්ලෝ යටත් විජිතවලින් පෙරදික රටවල්ලොලින් අරගෙන ගියපු වස්තුව නිසක් හෙලා අපේ රට ඇතුළව ආසිය අතික රටවල්ලොලින් ඒ අය මුත්තු මැනි කරත්තරං ඇද්දළ කෝටි ප්‍රකෝටි ගනම් මිලකළ හැකි මිලකළ නො හැකි සම්පත් අරගෙන ගියා ඒවයි අය ගවතියනවා සයිංගලන්තේ අවුරුදු දොළහකට තව ආරක්ෂිතයි කියලෙගොල්ලු කියනවා. ඒත් හැමදාම නෑ. මාදවන්ත රටවල් ඇමරි කාම ඇතුළු රටවල් හෝගක් කඩාගෙන වැටෙනවා. එතකොට මේ පුංචි රටවල් වෙච්ච අපි වගේ රටකට එක තදින් දැනෙනවා දැනට මත් ඒක හෙම වෙලා තියෙන්නේ. හැම්ම ප්‍රශ්නකම පිටිපස්සේ ආර්ථික ප්‍රශ්න හෙවනැල්ලක් වගේ තියෙනවා. මිනිස්සුන්ට අදකාලය තියන හුඟා ප්‍රශ්නවුල පිටිපස්ස තියන්නේ ආර්ථික ප්‍රශ්න. ඒ තමයි ඇත්තම දේ. ඒකට පිළියමක් යොදන්නේ නැතුව. ඒකට විසදුමක් හොයන්න එහැ නැතුව. අපි මොන තරන් වෙන විසඳුම්දුන්නත් හඩක්නෑ. හොඳට බුද්ධිමත් මිනිස්සු හිතල බලන්න අපේ රටේ තිබිච්ච ලොකු ප්‍රශ්නයක් තමයි ජනවාර්ගික ප්‍රශ්නී. යුද්ධයක් තිබුණන අවුරුදුත් තිහකට වැඩිය. ඒ පිටිපස්ේ තියෙන්නේ. බලය පෙළිබඳ ප්‍රශ්නයක් නෙමයි. ආර්ථික ප්‍රශ්නයක්. උතුරේ දකුණ මිනිස්සුන්ගේ හිත්තවල පීඩාව ඇති වෙලා අරගල කරන්න හිතෙන්නේ. ආර්ථික ප්‍රශ්න හින්දා. සල්ලියවාගේ හොඳට තියෙන සැපම්පත්තියන මිනිසු කවදාවත් තුවක් වරගෙන යුද්ධ යනවද . නැති මිනිහ තම ඒ තත්වයට පත්වවෙන්නේ. හැම්ම ප්‍රශ්නකම පිටිපස්ස තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක්. තැවැන්ත් ආර්ථික ප්‍රශ්නක හෙවනල්ලක්. ඒක ස්රහට වැඩි වෙනවා. මේවාපි මේ වෙලා වෙ කියන්නේ මේ අහග න්න මිනිස්සන්ටකට සූදා අනම් වෙන්න පුළුවන් ඉද. මිනිස්ස හැමෝම කැමති සාමින් වහන්ස කෙන කැවිල්ලා දෙද හස් විසිය කවරුද්දෝඔබට සුභවෙන්න්න ඕනේ ඔබට කිරියුතුරන්න ඕන ඔට පැනි උතුරන්න ඕන කියලා යෝජනා කරලා සෙත්පතල යනට මිනිසු කැමති. හැබැයි එම බොරුවට කියලා වැඩක් නෑ වෙඩ යන්නේ මොකක්ද කියලා පේනවනන්ගේ ඇත්ත තමයි අපි කියන්න ඕනේ. විස කවුරුද්ද මිනිස්සුන්ට ගොඩක් අමාරු අවුරුද්දක් වෙනවා. ඒකට මිනිස්සු සූදානම් බෙන්ඩෝනි මේ බනාහගනින් ඔබ ඔබේ පවුල ඒකට සූදානම් කරන්න්ඩඕන. හොඳට මතකතියාගන්න මුලදිම දෙදහස් විසේ කවුරුද්ද කෙල කියැන ආත් මාර්ථකාමීය අවරුද්දක් වෙනවා. ඇයි හෙම කියන්නේ. මිනිස්සුන්ගේ ජීවිත අාවධානය තියන්නේ. රැකයා අවධානමේ තියෙන්නේ. එතකොට මිනිස් ආත්ම අර්ථකාමී වෙනවා. බලන්න හුඟක් ආයතනවල සේවාක මණ්ඩල අඩු කරනවා. වැඩකරපු මිනිස්සුන් අයින් කරනවා. පුංච පුංචි වැරදි පිවිච්ච මිනිසුම්ම ඒ වැරදි හින්දාම රැකියාවෙන් අයින් කරනවා. එතකොට තමන්ගේ රස්සාව අවධානමේ. ඊළඟට මිනිස්සුන්ගේ ආර්ථිකය හරි අවිනිශ්්‍රිතයි නිකරුණේ වියදන් කරන්න කැමති නෑ. යාළුවෙකුට කියක් හරි දෙන්න කැමති නෑ. ස්පරිතාලෙක නතරවවෙච්ච මන්ගේ යාළුවෙක් වෙනුවෙන් නිමාඩුවක් දාලා ළඟ ඉන්ඩයන්ඩ් කාටවත් විදිහක් නෑ. මේ වෙලාවෙ තමනුයි තමුන්ගේෙ පවුලයි ගැන විතරක් හිතන්ඩ මිනිස්සුන්ට සිද්ධ වෙනවා. අපි ඒක මුලදිම තේරුන් ගන්්ඩෝන. මිනිස්සුන්ගේ මනුස්සකං ගුණ ධර්ම කියනේවා සෑහෙන දුරට මේ ආර්ථික ප්‍රශ්නත් එක් කළ යට යනෝ. අපි බලාපපුරොත්වන තරම් මිනිසු හොඳ නෑ. මිනිස්සු ආත්මාර්ථකකාමී වෙන කාලයයක්. ඉනඟ පීවට සූදා නම් ෙන්් ෝනා. අපි රැකියාව අපි පරිසංකර ග්ඩෝනේ බුදුරජාණන් වහන්සේ කොච්චර දේශනා කලාාද අවංකක මේ වටිනාකම අපි කතාවට කියනවා අවංක කෙනාට තමයි කරදර වැඩි නමුත් වංක විදිහෙට වංචාවෙන් වරදෙන් නපුරෙන් ජීවිතය ගෙනිය අය කවදම හරි විනාස වෙනෝ ඒ දින යාලවත් දන්න නේ තමන් කරන රැකියාවට අවංක වෙන්න ඕනි. එහෙමුණුත් රැකියාව අවධාන මේ වැටිනෙනෑ. අපේ රටේ මිනිස්සු තමන් රැකියාව කරන තැනට කොච්චර වංචා කරනවාද. හුඟක් බලන්න කාර්යාලවල හතර හමානට පහට තමයි වැඩනිම වෙලා ගෙදර යන්න තියෙන්නේෙ හැබැයි තුුණේ ඉතරිඳලා හුඟක් අය කාර්යාලවල නෑ කලින්ම පැනල ගිහිල්ලා. සමහර අය ගෙදර පොඩිපොඩි අවශ්‍යතාස ඒරම කරගන්නේ කාර්යයාලෙන් ඒ තියෙන ප්‍රින්ටරෙන් තමයි ගෙදර ළමයිගේ පරිින්ටවුට් ඔක්කොම අරගෙනෙන්නේ. ඔපිස්ස ගෙතින පෑන්ටික හාප්ෂිට්ටි හරි ගෙදර අරගනෙනවා. දැම් මේ කාලේ දිවී හිමියෙන්ඒ වැරදි වැඩවලින් වල ින්ඩුව නෙ මකද රස්සාව නැති වන්නඩ පුළුවන්. එහෙ මුණොත් එහම කවු අපේ දරුහන්ම බලාගන්නේ. පරිස්සංවෙන්ඩ. මේ වගේ කාලෙක පරිස්ස මහරී වැගත්. සුභ වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. අපේ පැවැත්ම අනුව කියලමම කිෙව්වා. පැවැත්ම හොඳ වූනොත් ඔබට මේ අවුරුද්ධ සුභ කරගන්න පුළුවන්. එනි සාපින් වන්නේ පරිස්සම හරිම වැදගත්. ආයතනයක වුුණක් සමාජයක ගෙදරක පවුලක හරිම පරිසං කරගන්න ඕන දෙයක් තමයි කට. ඒවි වචන කියද්දි. මිනිස්සු ආර්ථික ප්‍රශ්නහින්ද අප පීඩාවට පත් වෙලා ඉන්න වෙලාවට එ වචනයක් ඇති මහාගින්නක් ඇවිලෙන්ට. බුදුහාමුදුරුවෝ නොකියන්්ඩෝඩ වචනාපිට කියල දීලතියෙනවන එමනවද බොරු කියන්ඩ එපා කේලම් කියන්න එපා පරුස වචන කියන්න එපා හිස් වචන කියන්න එපාඒ වුනාට මිනිස්සු එකතු වෙලා කතා කරද ඕවමතුමයි කතා කරන්නේ <tedzel> <med> ේ කේලං කියන්නේ කොහොමද ඔබටත් එකක් න ඇවිල්ල කේලන් කියන ඇද කියනකොට කියන්නේ කොහොමද කේලමක්ක ඉදිීරණෙ මේ කියන්නේ මම මේ ආදරේට කියන්නේ එමතුම කියන්නේ මම මේ මනුස්සක ම හින්දා ඔයාට මේක කියන්නේ ඔයා අමාරුවය වැටිනෝ බලංඉන්න බැරිහින්ද කියන්නේ එහමතම කේලං කියන්නේ හැබැයි අවසානය වෙන්නේ එකෙන් විනාසයක් කේලං අහන්න එපා කියේල කියන්න එපා කේලන් කියන තනක ඉන්න එපා. අන්තිමට අපි තමයි ඔ අහගන ඉඳලත් අමාරුව වැටෙන්නේ මොකද මිනිස්සු පීඩාවෙන් ඉන්න කාලයට එක වචනයක් ඇති ගිනිි පුරක්හොගේ ලොකු ගින්නක් හැවිලෙන්න. ඉතිං ආයතනවල එවගේම ගංවල සමාජවල පවුල්වල මිනිස්සු පීඩාවෙන් ඉන්නක වෙලාවට අපි ඒ අවධානම ගන්න ඕනේ නැත්ති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කට පරිස්සං කරගන්න. සමහර ඇත්ත දෙවල්තියෙනවා. ඒ ඇත්ත වුනත් කියන්න සුදුසු නැති වෙලාවල්ලනෝ. මිනි සුපීඩාවෙන් ඉන්න කාලයට උදාහරණයක්විදිට අපිහිතම ගෙදර මොනහරි අඩු පාඩුවක්තියනවා. ලුණු නැෑකමු එතකොට තමන්ගේ සැමියහරි ප්‍රශ්න ගොඩක් මැද්ද මේ දවස්සල ඉන්නේ. දැ මේ අහගෙන ඉන්න බිරිද ඇවරට එක හරි වැදග. ප්‍රශ්න ගොඩක ඉන්නේ රස්සාව අවධානමයේ. ආතනය ඇතුළි මිනිස්සු හරි කේන්තිෙන් තරහෙන් බනිමින් බැනුම් අහමින් ඉන්නේ. ඉතින් ඒ පීඩනයත් අරන් ගෙදරෙන්නේ. ඒ ගෙදර එනකොට ගෙදරත් නැතිබැරිකන් ගොඩයි.ඒ කියන විදි සමහරි විට කෝල් එකක් දීලා කියනවා ක් ඕන්නල් ලුණුගේෙන්ඩ කණ්ඩ ඕන්නල් ලුණුගේදගල ඒ වගේ කේන්තියෙන් කියන එක වචනයක් ඇති අනිපැත්තෙන් ඊට වඩා දරුණු වචනයක් පිටවෙඩ ඒ බැරි වෙලාහරිකවොත්තේම බොලග කෑමෝනෑ ම කනෝ පිටිින් කියලා ලොකු රණ්ඩුවෝකට මොලක් එහෙම තමයි ප්‍රශ්න පටන් ගන්නේ දැකද මහා නරකදයන්න මේ අප කියන ලුුණු නෑගේන්න කිය එක හැබ එක කියන විදිහ මේ වගේ කාලෙක පරිස්සංවෙඩ ඕනම් මොකද මිනිස්සු පීඩනයෙන් ඉන්න කාලය ඊළඟට ොඳට මක තියා ගන්න ඔය පිරිමි අය හරීම අකමැති නැති වැරිකං හැමති සේම කියනවට අරකනය මේක නෑ එනිසාපි ගෙවල්ල ඉදදියුුණත් පවුලේ හැමෝම ගැන හිතලා. දරුව වුනත් හිතන්න ඕන තාත් පීඩනයෙන් ඉන්නේ එතකොට අවශ්‍යතාවනත් තාත්තට කියන විදිහක් තියනවා. අම්මයි තත්තයි දෙන්නම කල්පනා කරන්න ඕනෑ මේ අපි මෙහෙම පීඩනයෙන් ඉන්නකොට ඒක පිටවෙන පලවිනි තැන තමයි මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න නිසා ඇතිවෙච්ච මේ දරුණු පීඩනය එළියට එන තැන තමයි කේන්තිය. මීදවසල් තරහයනෝ වැඩි. මෙම වෙඩ පුළුවන්. මිනිස්සු හැමෝම කොටු වෙලා එක තැන් වෙලා ප්‍රශ්නත් එක්ක ජීවත්වෙන්නේ. ඉස්සරතිබිච් සැනසීම සතුට විනෝදය ජීවිතවල හරි අඩුයි. රපවාහිනයක් බැලුවත් කරෝනා කොරෝණනා කොරෝණ කිෙනවසන තුම වැඩිපුර කියන්. පාරට ගියත් එේෙමයි. මිනිස්සුට හිනාවෙන්න විදියක් නෑ නේද හිනාවෙනවද දන්නේ මූුණවල් වගෙනන ද. ඉතින් මිනිස්සුන්ගේ පීඩනය වැඩි වෙනවා. එහම වෙනකොට අම්මට කීන්තිය නෝ වැඩි වෙනවා. තාත්තට කීන්තිය නෝ වැඩි වෙනවා. ඒ ළමයිට දරුණු විදිහට බලපාන්න පුළුවන්. ඉතින් අම්ම තාත්තා හොන්ඳ කල්පනාවෙන් ඉන්ඩෝන මේ මුන්න ප්‍රශ්න තිබ්බත් කේන්තිය කියන එක පාලනය කර ගන්න ඕනේ අපිට මේ දවස්සල කේන්තිය නො වැඩි. ආන්න කේන්තියනෝ වැඩි කියල කලින්ම බලාපොරොත්තුවෙන් හිටියාම ඒක පාලනය කරගණඩ පුළුවන්. එහෙම නැත්තම් පුංචි දේටත් ළමයිට බනින්න හිතෙනෝ. පස්සේ දුක හිතනෝ බැන්න්නට පස්සේ එහි එච්චරම බැන්නේ. ඒළම ච්චර නරක වැඩක් නෙම න එක කලේ පස හිතෙනවා ළමයිු නහිතන්න ඕනේ දැම් බෞද්ධරූ පවාහිනියෙෙන් මේ බනාහන පුංචිත් බෝසත් දරුවෝ පුතේ ඔයාලා අම්මට තාත්තට කේන්තිය නෝ මේ දෝසු වැඩි කෙනෙක බලාපොරොත්තු වෙෙමින්ද. එතකොට අම්මට තාත්තට කේන්තියන වැඩ නොකට ඉන්න පුළුවන්. මොනාද බලාපොරොත්තු වෙන්නේ හොඳට ඉගෙනගන්න පාඩන් කරන්න ගෙද රැවිල සෙල්ලංගම කරකරින් එපා කාටුන්ම බල බල ඉන්න එපා ඒගෙන ගන්න වැර ටි හරිට කරන්න බෙදල දෙන එක හරියට කන්න බේත් දුන්න හම එක හං ගන්න ඇතු විසි කරන්න තු බොන්්ඩ ගෙදර දෙවල් නාස්තිකරන්න එපා කඩල බිඳල දන්නා ඒවනි කියන්න එපා කියන දෙවල් නොකර කරන්න කියන දෙවල් කරලා අන්න දුවට පුතාටත් පුළුවන් ගෙදරට උදව්වක් වෙන්න සැනසීමක් වෙන්න හැමෝම හැමෝම ගැන හිතලා මේවිලාවේ පරිසං වෙන්න ෝන. තින් ඒ පත්ත හිතන ගමන් අපේ වැදගත්ම මාතෘකාව තමයි පරිස්සම ඒක ආර්ථික පැත්තට හැරෙන්ට ඕන දැන්. කොහමද අපි අපේ ආර්ථිකය කළමනාකරණය කරගන්න මේ කාලි. අද අපි තෝරගත්ත මාතෘකාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු තාම ජනප්‍රිය මගාතාවක්. ඔය ඒක එන බොහෝගේ බුංචෙය දවීහිකම්මං පයෝජයේ චතුත්තංච නිදාපෙයිය ආපදාසු භවිස්සති කියන ගාථාව. ඉති එකේ මේ වගේ කාලෙක අපිට හරිී වැදගත් පාටයක් කියවෙනවා. චතු්චන්ත නිදාපෙය ආපදාසු භවිසති, ආපදාවකද භවිසති ප්‍රයෝජනයට ගන්ඩ. චතුත්්චංච, නිදා අප හතරෙන් එකක් නිදම් කරන්න මොකක්ද මේ තේරුම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බෝසත් පෙන්වන්නේ ඔබේ ආදායමෙන් හතරෙන් එකක් ආපදාවකදී භාවිතා කිරීම නො හිතුරු කරන්න කියලා. ඕක අහලා තියනවා නිද මට කලින් හලනන් තියනෝ. ඕක කරන්න වැෑන අපිට නේද. මිනිස්සු කියන ඕක කියනකොට අනේ අපේ හාමුදුරුවනේ කොහෙද ඉතුරු කරන්න තියෙන්නේ. අපේ හාමුදුරුවන්ට නං ඇති හාමුදුරුවන්ට වියද වන්නේ අපිට එහෙම ඉතුරු කරන්න තියා කාලවීලා ඉන්නත් මදි වෙලා තියෙනෙ කෙල මනිසු කියේනවා. වැරදිද මේ කියන එක මේ බුදු හාමුදුරුව වැරදි දෙයක් කියන්න විදික් නෑ උන්වහන්සේ දේශනා කරන හැමදේම අකාලිකයි ඒ කාලට හරි මේ කාලෙට ඕක වැරදි කියන්න බෑ ඒනම් මේ බුදු හාමුදුරු දේශනා කරපු ගාථපාටේ ඇයි අපිට ක්‍රියාත්ම කරන්න බැරිඒ ක්‍රියාත්ම කරන්න අපි උත්සා කරලා නෑ පෙන්වත් හරියට අපි ඉතුරු කරන්න ඇත්තේ අපිට ඉතුරු කරන්න බැරි ඇයි මේ මේ අමාරු කාලේ අපි ඉතුරු කරගත්ත ලොකු මුදලක් තිබුණ නං අපිට මේ අමාරුවේ වැටිල තියෙන ලංකාවේ හුංඟාක් ව්‍යාපාරකයෝ ස්වයංව්‍යාපාරිකයෝ වගේම පවුල්ලොල මිනිස්සු මේ තරම් පීඩනයගින්න්ඩ අ වශ්‍යනය ඉතුරුවක් නැතිවුණා ඉතුරු කරගත්ත ටිකත් ගිය මාසවල විය දැව වනාා ඇයි අපි ඉතුර කරන්න බැරි තුරු කරන්න බැරි මේ හින්දා. තැන් ලෝකෙ ඉන්න ලොකූම කෝටිපතියොන්ගේ ලයිස්තුේ දහ දෙනෙක් අතර. උඩ්ඩම ඉන්න දහ දෙෙන අතර ඉන්නවා ආසියාවෙක්කෙනෙ. එ ඉන්න චීනි. එයාගේ නම තමයි ජැක්මා ලෝක ඉන්න ලොකුම දනවතුන්ගෙන් ඉක්කෙනෙ. මේ ජැක්මා කියන, දනවත් සල්ලි ගොඩ ආහක්තියෙන ව්‍යාපාරිකයාගෙන් මධ්‍යවේදික අනෝ ඔබ බිඳුවෙන් පටන්ගත ජීවිතය ඔච්චර ලොකු තැනකට ගියක්කෝමද. ජැක්මාගෙන් ආනුවන්තර ජැක්මා කියයන ඒ රහච තමයි ඉතුරු කිරීම කියලා. සො මේ මාධ්‍යවේදි අන ඒක රහසක් ගැයි අපි හැමෝම දන්නවානි අපි හැමෝමත් ඉතුරු කරනවානි ත් අපිට හොම ඉතුර කරලා දියුණු න්න බැරි උුණාන කියලා. එතකට ජැක්මා කියෙන ඔු හැමෝම ඉතුරු කරනවා තමයි රහසතියෙන්නේ මං ඉතුරු කරන විදිහේ. කත්ත විදිහ කියලානො. එතුට එයා කියනවා හැමෝම ඉතුරු කරන්නේ මෙහෙමයි වියදංකරලා වියදංකරලා වියදංම කරලා ඉතුරු වුනොත් ඒ ඉතුරු වෙච්චටික ඉතුරු කරනවා නද එතට එති ඉතුරු වෙන්නේ. මෙයා කොම ඉතුරු කරනවා කියන්නේ ඉතුරු කරල්ලා ඉතුරුටත් වියදන් කරනවලු ැ අපිට මේ ජීවමාන්‍ය සාක්ෂි තියන වන. බුදුහාමුදුරුවෝ කියපුදක් කරපු මිනිස්සු ලෝකේ ආර්ථික වශයෙන් ශක්තිවත් වෙලා තියෙනවා. ඔයි ජපානේ තියනව බැංකුවක් පූජි බැංකුව කියලා. ඒ බැංකුවේ ආතර්ශපාටිතනව සෑම ක්‍රියාවක්ම බුදුරජාණන් වහන්සේ වෙනුවනි. එකද යාල හිතන්නේ ඒ බැංකුවේ හැමෝම හිතන්නේ අපේ බැංකුවට එන හැම මනුස්සෙක්ම අපිගවට එවන්නේ බුදු හාමුදුරුවෝ කියලා. බුදු හාමුදුරුවන්ගේ මනුස්සෙක් මේන්නේ ම් බුදු හාමුදුරුව වෙනුවෙන් යායට උපරිම සලකළ යවන් ඕෝනි.ඒ බෞද්ධ ආර්ථික මූල ධර්ම මත ගොඩන ගිච්ච බැකුවක්. ලෝකේ ස්ශක්තිමත්ම බැංකුවක් ජාත්‍යන්තර මූලය අරමුදල වගේ කවදාවත් වැටෙන්නේෙ නැති බැංකුවක් ජපන පූජි බැංකුව. එක ආරම්භ කරන්නෙත් ස්වාමීන් වහන්සේ නමකගේ අනුසාසනා ඇතිව හාමුදුර කෙනෙක් තමයි කියන්නේ චපානඉන්නා සරණම මිනිස්සුන්ට උදව් කරන්න්න බැංකුවක් පටන්ගණ්ඩ කියලා එක ව්‍යාපාරයකයෙකුට. ඉතින් ඒ බැංකෝ තනිකරම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආර්ථික මූල ධර්මමත තමයි ක්‍රියාත්මක වෙන්නේ. එක මේ ආර්ථික විද්‍යාවේ තියෙන කරුණුවලන්න මේ ගොඩ නැගිලා තියෙන්නේ. ඒ බැංකුවාද ෝක ශක්තිමත්ම බැංකුවලිින් ජපානයේ ෆූජි බැංකුව ඒ බුදු හාමුදුරුව කියපු විදිහට ආර්ථිකය කළඹනාකරණය කරලා ලෝකෙ මිනිස්සු සාර්ථක වෙලා තියෙනවා බැරිනේ ඒ අපි කරන්න උත්සා කරලා නැතියකයි මෙච්චරකල් තිබ ප්‍රශ්නී එ කොටසසාක් ඉතුරු කරන්න දැන් ඉතුරු කරන එක කරන්න බැරි පින්වත්න අපි වියදං ගොඩා කරලා ඉතුරඋනොත් ඉතුරු කරන්න ඉන්නහිදා. වියදන් කරනකොට මේක මේ අවුද්ධ පුරාම මතක්‍රතියා ගන්න බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා අවශ්‍යතා වර්ගී කරණය කරගෙන ඉන්න සැල්ලා ඒක් මොනාද මෙන්න මේම ඔබේ අවශ්‍යතා බෙදන්න එක අත්‍යව්‍යතා අත්‍යවශ්‍යතා දෙක අවශ්‍යතා තුන්න අනව්‍යතා ආනවශ්‍යතා කියලා ජාති අත් තියෙනනාද අවශ්‍යතා ගොඩ අනවශ්‍යතා තියෙනවලු ඇැත්තද පෙන්වත්න වානිජ ලෝකයේ මාධ්‍යත්තෙක්ක එකතු වෙලා අනවශ්‍ය දෙවල් අත්‍යවශ්‍ය දෙවල් වගේ අපිට පෙන්න්න නෝ. එතකට අපේවට රැවටනවා ලංකාව මිනිස්සුන්ට ආර්ථික වශයෙන් ශක්තිමත්වන්න බැරි අවශ්‍යතා ගොඩේ වැඩි පුරමතියෙන්නේ කිසි තේරුමන් නැති අනවශ්‍යතා මට එකම්ම කෙනෙක්යෙන. ගෙවන්න ගත් අලු ලොකු සාස්පාන් කට්ටලයක් ඒකට මේ දවස්සල ගෙවනෝ කියලා. අහිංසක මිනිස්සු ගංවල ගෙදරට අරැවිල් මොනෝ හරි ගෙවන්න දීපු හම ගන්නවා අනේ අන මනුසේ අරගන මං එ මොකටද තුට කියෙනෝ හරි වටිනවා හාමුදුරුවනි ගෙදරකට හරි වටිනවාවයිවා මොකට ද ගොහොමද වටින්නේ ඒක එක පාර හතලියකට උයන්න පුළුවන් කියල කියනවා එ මෙම් මගින් ඇවි එ පාර ගෙදරක හතලිහකට උයඩ වෙන්නේ එක්කෝ ඒ ගෙදර කවරු හරි මැරුණොත් එක්කෝ ඒ ගෙදර කවරු හරි කසාද බැඳූ. මළ ගෙදරක දිහරි මගු ෙදරක දිහරි තමයි ඔච්චරප විකට එක පාරු යන්නේ මං ඇහවා දැන් ඔයාට ගෙදර කවරු හරි මැරුුණොත් හරි එදාට එෙම නැත්තන් ගෙදර කවරුහරි කසාද බඳන්න දවසක ඔයාට පුළුවන්ද වූයන්න එතකොට උයන්නේ ඒවා උයන්ඩම ඉන්න අයි නොනේ ආහරපන සකසලා දෙනාය කේටරින් සවිස් එම අයට දීලනයේ උයන් මොකටද ගත්්චේ දැන් කල්පනනාගුණ ඇත්තලේ නම් තියන්ට තැනකුත් නෑ අද ගිහිල්ල බලන්න මේ බනාහන ගෙවල්වල බලන්න ඇඳන් යට කොච්චර අනවශ්‍ය දෙවල් පුරොල්ල සේෙනවාවද ගෙවන්න ගත්තුවා නේද අපි අහුුවෙනවා. මාධ්‍යවලින් අපි රවට්ටනවා ඒගේම වානි ජායතනවලින් අපිව රවට්ටෙනවා මොම දක්ක දෙසෙම්බර මාසි සමහ රායතනෝලින් කියනෝ රූපියල් එක්ලක්ෂ අසූදාහයේ රූපවාහිනිය රුපියල් අනූදාහට දෙනවා කියලා ලොකූුවට දාලාතිය නෝ. එක්ලක්ෂ අසූදාහල් ලියනවා ඒ තනීරකින් කපනවා යටටිින් අනූදාහ ලියනෝ. එතකොට මොකද වෙන්නේ එතට දකිනායට හිතෙනවා බාගෙට බාගයක් අඩුයිනි සීට පණහා කඩු කල්ලනි අන්න එතකොට ඒ අයට හිතනවා යන්න ගමන්ම මේක ගණ්ඩෝනි කියලා. ළඟ සල්ලි නැත්තං කරාතගාලා තියෙන මාලි හරි උකස් කරලා අනේ මේ වගේ අවස්ථාවක්කායහම් වෙන්නේ අනුදහක් අඩුවෙන් දෙනවකල අර කාරගෙනයනවා අන්න අපි අහුනා. ඔහොම ගැටවලට නෙමේද ලංකාව මිනිසු අහුුවවෙන්නේ එතකොට කල්පනා කරන්නේ නෑ අර අතින් වියදන්වෙන අනූදාහ ගැන අපිට හිතෙන්නක අඩුකරපු අනූදාහ ගැන නේද අපේ මිනිසුරවට් අන්න ලේසි සෙරප්පු දෙකක් මිල රුපියල් දෙසිය පණහායි නං දෙසය පණහටමයි විකුණන්නේ හැවැයි ඊට උඩින්දානො පන්සීයයි ගාන දැන් අද දෙනවා දෙසිය පණහට කියලා පිකල්පනා කරනොද ඇත්ත පන්සියක් වටන අද කියලා අහුවෙනවා මිනිස් හුවනවා පන්සියේ සෙරපු දෙක දෙසය පනහට දෙනෙහින් ද දෙකම්ම ගත්තා කිය නවා න්න ඇහුවෙලා නැත්ද අපි අපේ අවශ්‍යතා ගොඩේ මාධ්‍ය විසින් සමාජයේ විසින් හදල දෙන අ්‍ය අත්‍ය අවශ්‍යතා කියලා පුරෝගෙනන්නවා. ඇතර මෙ මට ඕන දෙවල්ද ලෝකෙට ඕන දෙවල්ද කියලා කල්පනා කරන්නේ නෑ. ජංගම දුරකථන තියෙනවා ස්මාට් දුරකථන රුපියල් තිස්දාහටත්. හතල ස්දාහටත් තියෙනවා. දෙලක්ෂ පනස්දාහටත් තියෙනවා. එතකොට ඒ අවශ්‍යතාව ඒ දෙ කතර තියෙන අධ්ධික මිල පරතරය හින්දා ඒ වැඩ්ඩිම මිල දුරකතනය අවශ්‍යතාවක් බවට පත් කරනවා මේකක් අද කාලි තියෙන් දෝනි කියලා. අපිට නෙමේ ඕනේ සමාජයට තරුණ ළමයි රැවටෙනවා. තරුණ ළමයි නෙමේ ගෙදරන්න අම්මලත් රවටෙනවා. ඔය වානීජ කපටිකංවලට. ගෙදරට ඇවිල්ලා පුංචි රුපියල් නම ස අනූනමය දිල ගණ්ඩ ඉතුර ටික ගෙවන් යන්්ඩ කිව්හම අපේ ආර්ථකය ගැන හිතන්නේ අපි. අපි හිතන්නම ගදද මාසෙකට රුපියල් දාහන ගෙවන්ඩ තියෙන්නේෙ ගන්නවා. අල්පනා කරන්නන්නේ ගිය මාසවලත් මංගහොම දහ දාගෙවන්ඩ කීයක් ගත් අද සීට්ටු කීයක් දාලාතියනවද ඔය අපේ රටේ මිනිසුන්ට වෙලා තිනදේ මට හම්බවෙලා තිනො කතරගම දෙයු බලන්ඩ කතරගම යන්ඩත් දිනපතා පොලියට නයගත්ත මිනිස්සු මොනදේවට කියන්නේ ලංකාවෙ තියන ත්‍රස්ථවාදය හා සමාන වියසනයක් තමයි දිනපතා පොලියට නයදීමේ ජාවාරවා ිනිසුරට න මොනදේවට කනෙ දේලි කලෙක්ෂන්නේද හැම්ම ගමකම අහු වෙලා තියන්නේ. කමක් නෑ වැඩක් ඇති දේකටනම් මේ මොනවට දරගෙන තියන්නේ කතරගම යන්ඩ ඇයිඒ මේ සැරේ කතරගම යන්ඩ සල්ලි නෑ. පොලිියට හරි අරගෙන යනවා එහෙම දෙියන්ගෙන් වැඩත් තියෙනවාවද මං කියන්නේ. මම කියන්නේ මෙච්චර කල් කතරගම කියියා නම් දැන් කතරගම යන්නත් සල්ලි නැත්ං. දැරණ්ඩෝන ලඟතියන කතරගොම දේවාලෙකට ගිහිල්ල දෙන්ට කියන්ඩ දෙයො බලන්න මම කතරගම හැමදාම බස් අරගෙනවා කිසි වැඩක් වෙලා නෑ. මට මේසැරේ ඒ ගමන අන්්ඩවත් බෑ. එනම් මට දැන්වත් බලන්න කියලා. දෙයියන්ගේ කියනවා මිස නයට අරගෙන දෙයෝ බලන්න අ්ඩ ෝ නෑ ඒම මිනිස්සින්ට දෙයොත් පිටිපස හරෝනවා මොන තරම් මෝඩයිද කියලා. නේද. අපේ රටේ මිනිසු අවශ්‍ය දේට නෙමේ හුඟා කන අවශ්‍ය දේට විය දැන් කරන්නේ. කතරගම ගියත් කිරි වෙහෙරට වඳින් නැතුව දේවාලේ ගාවට ිහිල්ලමායන් වෙලා නෝ. කතරගම දෙවිය උනත් බලන් ඉන්නේ කවුද පින් දෙන්නේ කියලා නේද. දැක් අද කිස්සි දේක අවශ්‍යදේ නෙමේ ගන්නේ. අනවශ්‍ය දේ. අපි අපේ අවශ්‍යතාවර්ගී කරණය කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ නං. අත්‍යාවශ්‍යතා පමණක් සම්පූර්ණ කරගෙන හරි සැහැල්ලුවෙන් ජීවත්වේච උත්තමේ. නෝපටේමඉන්න බැරිවෙන්න පුළුවන්. තුන් සිවරයි පාත්‍රයයි විතරයි කොච්චර සරලද. උන්වහන්සිට අපිට වැඩිය ලුකූ මාලිගා තිබ්බා. ගි කාලෙත් තිබා උන්වහන්ස බුදුනාට පස්සෙත් උන්වහන්සට රජ්්‍ය මාලිගාවගේ පන්සල් හදල දුන්න දැ දෙවරම් හෙර කොච්චරක් වියදන් කරලද හැදුවේ. කහවනු පන හතර කෝටියක් රන්කාසි කෝටි පනස් සතරම් එක රංකාසියක් රුපියල් අසදාහක් නම් කෝටි පනස් අතර වැඩිකිරීම අසූදා හබලන්නකු අපි කැල්කුලීටරුවල ඉඩමද ඒවගේ ගණන් හදන්න. ඒත් තරං වයදං කල්ලා හදපු පන්සල් තිබ්බා හැබැයි බුදු හාමුදුරුව ෝ ඒවැ වැඩහිටියට මනසින් ඒවත් එක බැඳිලා හිටියනේ අරි නිදහස් සිති අකින්න දෙයන්නේ මතක් වෙන්න දෙයන්නේ අපිට පෘථක්ජන මිනිස්විදියට ඔබට එච්චරම සරලවෙන්න බැරිවෙන්න පුළුව. හැබැයි පින්වත්න අත්‍යවශ්‍යතා සහ අවශ්‍යතා කියනේවෙන් පමණක්වත් නතර වෙන්න ඕනි. අන්නවශ්‍යතා ගොඩාවක් පුරුව ගත්තා හම ඇත්තටම අත්‍යවශ්‍යතා ටිකවත් හරියට කරගන්න බෑ. අන්තිමට බලපුහාම අත්‍යවශ්‍යතා කෙරිලනේ. ගොඩාවක් දෙවල් ගෙවන් ඩරගෙන ඒවා ගෙවෙනවා. ඇැයි බෙත්ක් ගන්ඩ උුහම ගන්න අඩුම ගානට තියෙන බේත් නේද. හොඟක් අම්මලා මන් එක හොයල බල තියන ලෙඩොචරතිිබත් හොඳ තැනකින් බෙට්ටික් ගන්නේ නෑ. ඇගේ ලෙඩ තියාගෙන තමන් හිතලා බේත් බොනෝ ඔය කඩවල්ලින් ගන්න පුළුවන් බේත් පෙති තියනවා මේ මාධ්‍යවලින්න්නේ නම් කියන්න බේ ඒ බේත් ප්‍රති කාඩ් එකක් ගැනත් තියාගෙන දෙක දෙක බොලෝ. හරිම නරකයි මොකද වෙන්නේ? හුඟක් කාන්තාව එහෙම බ්ලෙඩා හැතුලි හංඟගන තමන් හිතල බේත් බිබ ඉඳල මැරුණහම අන්තිමට බලපුහාම මරණයට හේතුව සිරෝසිස් වෙන්න පුොළුවන්. මත්වතුර බීල බීල මැරිච්ච කෙනෙකුගේ වගේම අක්මාව විනාස වෙලා බේත් පෙතිහින්දා. කොච්චර නනකද දැක් අද. අවශ්‍යදයටන මේ වී දැන්කල් තියෙන්නේ. දෙදහස් පනහෙදි අපේ රට එන ලොකුම අභියෝග තමයි ඒ වෛද්‍යවරු කියනවා ලෝකෙ වෛ්‍යවරු කියනවා ලංකාව වෛ්‍යවරුන්ට එහෙම කරන්න එපා කියලා මොනවාද අපේ රටේ මේ ප්‍රති ජීවකවුෂද එහෙම නැත්තන් ඒවට කියෙන ඇන්ටිබයිටික් මිනිස් සුහිතු මතේ බොනවා එපා දැක් අද හොඳ දඒකට වියදන් කරලා නෑ හොඳ කෑම කාල නෑ කාලතියෙන්නේ කොත්තු පයිඩ් ්‍රයිස් නූල්ඩස් බිස්ක. ිරිපිටි ලෝකෙ මිනිස්සු අයින්ම කරලා දාපුවා. පැණිබීම ඒවතමයි කාලතියන්න බීල තියෙන්නේ. හොඳට කාලත් නෑ හරි හමන් ඉදිර බේතක් බීලත් නෑ. හම්බකරපු සල්ලි ඔක්කෝ මේට මේට ගෙවන්ඩ ගේයි ඒකක කෑලි යළුත් කරන්න එහම තමයි විය දැන්ගල්ලතයෙන. අන්තිවට මිනිසු මහා දරුණු ලෙඩ හැදිලා අසරන වෙලා විඳවල මැරෙනෝ කොච්ච රහම්භගරක් වැටත් යනවාදෙම. ර එකත් න මේ අමාරු හම්බ කරන දේ වියදං කරන එකත් න මේ අමාරු හරි දේට වැරදිදේට වෙන් කරලා හඳුනගෙන හම්බ කරපු තැන් දේ හරි තැනට වියදංකරන එක. ඒ ආර්ථික කළබනා කරණය තමයි අමාරුම ඉතින් බුදු හාමුදුරුවන්ගෙන්ම ඒකට කොච්චරා දර්ශ ගන්න පුළුවන්ද. පින්වත්නී ආර්ථිකය යනු කළමනාකරණය කළ හැකි දෙයක්. කර්මය වගේ එකක් න මේේ ආර්ථිකය කිය කර්මේනන් කළමනාකරණය කරන්න අමාහරුයි කරමට මූුණ දෙන්න ඕනේ හැබ ආර්ථිකය කියල කියැන්නේ අපිට ඕන විදිහට ඔප්ටිමයිස් කරන්න පුළුවන්න්නේ වෙනස් කරගන්න පුළුවන් එකට කස්ටමයිස් කරගන්න පුළුවන් අපිට ඕන වන විදිට අපේ පහසෝපිණි සාර්ථිකය හසුරෝගන්න පුළුවන් එහෙම කරන්න ඒකට බුදුරජාණන් වහන්සගේ මේ ආර්ථික දැක්ම ජීවිතට එකතු කරගන්න. ඒනිසා හොන්දට මතකතියාගන්න ඉතුරු කරන්න බැරි අපිට අනවශ්‍ය වියදන් ගොඩක් තියෙන හින්නම් අනවශ්‍ය වීදං ක අපපාහරින්න අනවශ්‍ය වියදන් වලින් ඇත්තටම ජීවිතයට හුඟක් වෙන්නෙත් නරකමයි උදාහරණ එකට දැම් බලන්න මේ හාමුදුරුවෝ පොරවගෙන ඉන සිවර මොනවත් ඔයාලට මගේ පවුරුෂයේ අඩුපාඩුවක් පේනෙ නෑනේ ඔල මාව මනින් නෙමේ සිවරෙන් නෙමේනි මේ සිවර එච්චර ලොකු ගානක එකක් නෙමේ බොහොම මිලාඩුව එකක්. සිවර යෙන හතලිස් දාහටක් සිවරු තියෙනවා එක්දස් පන්සියට මේ අඩුමිල සිවුරක් මට ජීවිතයට තියන්නේෙ සිවුරු දෙකයි. නැම් මේ කලා න දම්මද පහන්දුරුවන් සිවරු දෙ එකයි යෙ වයික් ගෙනැත් දෙන්න ඕන්නන. මම දෙකක් තියන් ඉන්න තුනක් හදාගන්න බැරිකමට නෙමි ලේසියට. මේ සිවුර ඉතා පිරිසිදුව හෝදල පිරිසිදුව පාවිච්චි කරන්නවා නම් මට මම මේ රූපවාහිනී බනකට එන්නේ කෙලා තව සිවුරක් ඔන්නන්නේ මේ මම අද උදෙත් පොරෝගෙන හිට පුසිවර එක කිසි ගැටලුවන්නේ. මිනිස්සු ජීවිත මනින්නේ ෆෝන්නකෙන්වත් ඇඳුමෙන්වත් එහෙමන අප යනවාහනෙන්වත් දෙමේ අපි තමයි හිතන් ඉන්නේ ඒවට තමයි තැනක් තියන්නේ කියලා නෑ මන්ගේ චරිදයට වටනාකමක් හදාගත්තාම එතනින් එයාට අනිත් අයි පිනවන්න උත්සා කරන්න උනෙ නෑ. ඔබට පහසුවිදට ඔබ ජීවත්වෙන්. හැමතිස්ෙම හිතන්න තමන් තමන් වඩෝනි. ලෝකෙට පෙන්ඩ ජීවත් එන්න අවශ්‍ය නෑ. එහෙම ජීවත් වෙලා මිනිසුන් පිනවඩත් බෑ කොච්චර අපි කොච්චර ලස්සන්ට හිටියත් මිනිස්සු දකින්න අඩු පාඩුමයි. ඒනිසා යන රැල්ලට අපේ අවශ්‍යතා හදන්න නැතුව. අපේ ජීවිතයට දැක්මක් හදාගෙන ඒ දැක් අශ්‍ය අවශ්‍යතා අසාහත්ත්‍ය අවශ්‍යතා හඳුනගට ඒව සපුරගන්න. හම්බ කරන කීය හරි පරිස්සමට කලබනා කරණය කරගන්න. සරලව ජීවත්ත එන්න සතුටෙන් තෘප්තියෙන් ජීවත් එන්න මහා දැවන්ත අත්තිවේග ගමනක් දුවනවට වඩා ජීවිත ටිකක් සල්ලකර ගත්ත හම ජීවිතය තව විඳින්න දෙවල් කොච්චර තියෙනවද කියලා අපිට දැනෙන්න්න ගන්නවා පවුල ඇයත් එක කතා කරන්න අනවශ්‍ය දෙවල් අත ඇල්ලදාන්න පෙන්වත්න දරුව එක්කත් කතා කරන්න මේක හරි අමාරු කාලයක් මේ අමාරු කාලේ රුණු ආර්ථික ප්‍රශ්නමලට මුණ දෙද්දී අපිට අවශ්‍යයි පවුලයායට තැක්මං. අනවශ්‍යවිග දන් අඩු කල්ල දාලා. අවශ්‍යදේට මුල් තැනදීලා අපි අපේ ආර්ථිකය කලවනා කරණය කර ගමු මේක පුළුහං වැඩක් මේක දිනන්න පුළුවන් වැඩක් මේ ආර්ථිකය හරියට කලවනා කරණය කර ගත්තොත් දෙදහස් විසි එක ඔබට සුබ වෙනෝ සුබ කරගන්න පුළුවන් ඉතින්. ඔබට ඒ සඳහා ආශිරවාද කරනවා මේ ධර්ම දේශනාවෙනුත්. ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්ක අද අපි ධර්ම දේශනාව නිමාවට යනවා. ඔබ හැම දෙනාටම තෙරුවන සරණ ලැබේවා. අපි දෙවියන්ට පින් දෙෙමු. ආකා සට්ඨාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා, ප්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන්තු ශාසනං. ආකා සට්ඨාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා. ්ත අනුමෝදිිත්වා චිරංරක්කන්තු දේශනං. ආකා සට්ඨාචපුුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝදිිත්වා චිරංරක්කන්තු මං පරංති හොඳයි. අද දවස මෙම ධර්ම දේශනාවේ ප්‍රධාන ධර්ම දායකත්වයි දරන්නේ. කොටුගොඩ පන්සල්වත්ත පදිංචි. ලන්සූරිය පෙරේරා පින්මත් මතාව ඇතුළූ ඒ පවුලේ දරුවන් දරමුණ ගුරන් විසින්. එඇයි බලාපොරොත්තු වෙනවා මීට වසර එකොලහකට පමණ ඉහතදී මිය පරලවගිය ආදරණය ස්වාමි පුරුෂයාවන RRA එමිල් පෙරේරා මැතතුමාට පින් දෙන්න. දෙසැම්බර් තුන්වෙනිදාට වර්ෂය එකොල්හක් සම්පූර්ණ වෙනවා එතුමා මිය පරලව ගියහෙල්ලා. ඉතින් එමිල් පෙරේරා ස්වාමි පුරුෂයායට පියතුමාට ඥාතිවරයට හිතවතාට මේ පින් අනුමෝදං කරමින් එතුමාගේ සස්සර සූපත්තේවා කියලා ප්‍රාධතනා කරනවා. එවගේ මිය පල්ලවගේ පු පින්වන්ත මාර්තාව ලේලාවතී මහත්මියයට අත් පෙන් දෙනවා. ලේලාවතී මෑණියන් මේ පින් අනුමෝදංම සූපත්වේවා සසරේ ධර්මව වූ දෙන්න වන්දකිත්වා ඒ ඇතුළු නමින්ම පරලවගේ පු සියලූම ඥාතීන්ට. රට දැය වෙනුවෙන් දිවි පුදපු රණවිරුවන්ටත් පෙන් දෙන්න කලන්සූරිය පෙරේරමා තව විසින් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ධර්ම දේශනාවේ ආශිර්වාදය පවුලෙ සියලු දෙනාට පාර්තනා කරන්න ඇයි බලාපොරොත්තු වෙන පෙන්වත්න අපි මියගී ඥාතිීන්ට පින් අනුමෝදන් කරමු. ඉදංමී ඥාති නං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදංමී ඥාතිනං හෝතු සුකිතාහොන්තුඥාතයෝ ඉදංමී ඥාතිනං හෝතු සුකිතාහුන්තු ඥාතයෝ. අද දවසේ ධර්ම දේශනාව විදායකත්වය ගෙන කටයුතු කරන පින්වත් කලන්සූරිය පෙරේරා මාතාව විසින්. ධර්මදේශනාවෙන් ලබාගත්තා ආශිුරුවාදය දේශකින්න් වහන්සේ ඇතුළු මහා සංගරත්නයට. ගරෝගී සුවය දීර්ඝාෂ සම්පත් පිණිස ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේ ඉන්දික සුදේශ ඔසද මහතාට එවගේ ඉරේෂා පුෂ්පලාල් යනයට අමීෂ පතනුවන්ට සෙත් පතන්නට බලාපොරොත්තු වෙනවා. ජනක හා දීපිකා යන පින්වතුන්ටත් සෙත් පතන්න එමෑනිියෝ බලාපොරොත්තු වෙනවා. දම්මිකා ලාල් සකල පසිින්දු යන ත් හැම දෙෙනනාටමත් ඉස්්‍රයිලයේ සිටින දුවනිය චම්පිකා ඇතුළු හැමෝටමත් සෙත් පතන්න ආශුරුවාද කරන්න බලාපොරොත්තු වෙනවා. කොටු ගොඩ ඕ පාත පදිංචි සරත් මංජුල ඒවගේම ඒ බිරිද ඇතුළු දරු සියලු දෙනාටත් සෙත් පතන්න බලාපොරොත්තුව එවා. සහෝදරිය ලලිතා චන්දරතා ඇතුළු පවුලි සියලු දෙනාටත් සෙත් පතනවා ලංකාවා සීලෝවා අසී, අරම දේශනා ශ්‍රවනය කරපු සියලු දෙනාටමත් සෙත්පතමින්. අනන්ත තෙරුවන් ගුණ බලයෙන් සියලු ය හපත උදාවේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ කොටුගොඩ පන්සල්වත්තේ පදිංචි කලන්සූරිය පෙරේරා පින්වත් මෑණියන් විසින්. එ පින්වන්ත කලන්සූරිය පෙරේරා මෑනිියන්ටක් නිරෝගීස්ුවය දීර්ඝාවෂ සම්පත්තිය කායික මානසික සැනසීම ලැබේවා කියලා අපි හැමහොම සාදු කියලා සෙත්පතමු. අපි මේ දේශනා කළ ධරමයේ ඔබ ඇසූ ධර්මය ඔබේ ජීවිතවල ටාශුරුවාදයක් වේවා. එයාශිරවාදය මුළු ලෝකේයටක් අපේ රට්ටත් ලැබේවා. මුළු රට්ටම ලෝකේම වෙලාගෙන තියෙන වසංගතයෙන් ලෝකයේ නිදහස් වෙලා සුවපත් වූ නිරෝගී හෙට දවසකට මේ ශක්තිය විශ්වයට එකතුවේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක. ඔබට උතුම් ධර්මාබෝදය ලබේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක. අදදටට ධර්ම දේශනාව නිමා කරමු. හැම දෙනාටම. තෙරුවන සරණ ලැබේවා. අභිවාදන සීලිස්ස නිච්චංරෘුද්ධාපචායිනෝ චත්තාාරෝධම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකංබලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතයේ සමිච්චතු. සූපත්තේවා තිරුවන් සරණ ලැබේවා.